සමහර විට ඒ නිසා වෙන්නේ නැති ඔයත් මහත්තයාට සමාව දෙන්නේ නැත්තේ. අනේ ඉතින් කාව්‍යටත් සමාව දුන්න නම් ඉවරයිනේ. මොකද එයාත් සල්ලි හම්බ කරනවනේ. මට දැන් මෙහෙමත් හිතෙනවා. ඔයාගේ ওই මහත්තයා එයාගේ සල්ලිත් ගෙදරට ගේන්නේ නැති කියලා. මේ TV එක, ෆ්‍රිජ් එක, AC එක, එතකොට අර වාහනේත් ලොකු එකක් නේද? මේ ඔක්කොම ඔයාගේ මහත්තයාද ගත්තේ? නැත්නම් අනියම් බිරිඳගේ සල්ලිත් මේකට දාලා තියෙනවද? Understand. සමහර විට ඒ නිසා වෙන්නේ නැති අවුරුදු 8ක් තිස්සේ ඔයාලට යාවි විසගෙන ඉන්න වෙන්නේ නැති. එතකොට මට ඇහුණා ඔයා මේ දවස්වල ඔන්ලයින් dancing class එකකුත් පටන් අරගෙන කියලා. ඒකත් ඇත්තටම හොඳයි. ඔයා අනියම් බිරිඳ එක්ක තමන්ගේ මහත්තයව බෙදා ගන්න මොකක් හරි සුදුසුකමක් නේද? චී ඔයාලා නම් නියමයි මං කියන්නේ වෙලාවකට මට පුදුමත් හිතෙනවා ඔයාලා වගේ ලැජ්ජ නැති මිනිස්සු තාමත් මේ ලෝකේ එක්සිස්ද කියලා ආ අලුත් වචනයක් ඒකත් ඔයාලට තේරුන්නේ නැහැ නේද මං ඔයාලට තේරුම් කරලා දෙන්නම් මට ඔයා කියාපු දේවල් හොඳටම තේරුණා රාකිනංගි භාෂාව තේරුණත් නැතත් ඉරියව් වලින් තේරුම් ගන්න පුළුවන් තෝෂුගේ තාත්තා තාම මේ ගෙදර ඉන්නේ එයාට මේ ගෙදරත් එක්ක බැඳීමක් තියෙන නිසා. දෙවියෝ කාව්‍යව මුලටම මෙහාට එව්වේ ඔයාලා වගේ පහත් මිනිස්සු තව මෙහාට එයි කියලා අපිට තේරුම් කරලා දෙන්න. ඒ නිසා ඔයා එද්දි අපිට ඒ ගැන හිතලා ඉවසලා ඉන්න පුළුවන්. සල්ලි වලින් ව්‍යාපාර කරන්න පුළුවන්. ඒත් ගයක් නඩත්තු කරන සල්ලි වගේම වැදගත්කමක් තෝරන වෙනවා. සෝරි. වැදගත්කම ඔයාට අලුත් වචනයක් වෙන්න ඇති.